ඔන්න මේ අවුරුදු කාලේ ගෙදර කට්ටියට එකතු වෙලා බොන්න හොඳ බීමක් අද මං අරන් ආවා. බෙලි ජූස්. වෙනද බෙලි බීම එක බොන්න බැහැ කියපු අය මේක හැදුවම නම් ඉල්ල ඉල්ල බොයි. කෘතිම දේවල් නැහැ, අතිශයින්ම ස්වභාවිකයි. මීට කලින් මම බෙලි ජූස් හදන වීඩියෝ එකක් කළා. ඒ වුණාට අද හදන්නේ වෙනස් ක්‍රමයකට. ජූස් එක හදන හැටි බලලා ඒකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. බෙලි ගන්නකොට බෙලි කට්ට කහපාටද කියලා බලන්න, ඒ වගේම සුවඳ තියෙනවද කියලා බලන්න. කහපාට නම් සුවඳ නම් බෙලි ගෙඩියේදීලා. බෙලි ගැන මෙහෙම කතාවකුත් කියනවා. බෙලි කනකොට බඩ යනවා, බඩ යනකොට බෙලි කනවා. බෙලි ගැන විස්තරයක් කලින් වීඩියෝ එකේ තියෙනවා, ඒකත් බලන්න. ඒ වගේමයි මේ බෙලි ගෙඩිය කඩනකොට ගම් එකක් වගේ තියෙනවනම් අන්න ඒව කෑවොත් බඩ ටිකක් වේලවයි. ඒ නිසා ඒ වගේ ගම් එකක් වගේ නැති ඉදුන බෙලි කෑවොත් බඩ බුරුලට යයි. ඒ වගේමයි දියවැඩියාව තියෙන අයටත් ඔන්න බොන්න හොඳ පළතුරක්. සීනි දාන්න තු බොන්න. සැන්රැකියා කරන අයට, ජූස් බායම කරන අයට ඔන්න හොඳ රෙසිපි එකක්. අද මම ඩ්‍රින්ක් එකක් හදන්න යන්නේ. මේක ටිකක් ගම් එක වගේ මැලියම් ගතියට තියෙනවා. මේ වගේ ඒවා කෑවොත් බඩ චුට්ටක් වේලවනවා. ඒ නිසා ඕනම කෙනෙක්ට බොන්න පුළුවන් විදියට අද මේ ජූස් එක හදන ඇට කියලා දෙනවා. ඉස්සෙල්ලම බෙලි කට්ට ඇතුළට යනකම් හැන්දක් දාලා මදේ සේරම හොඳට ඌරල එළියට ගන්න ඕනේ. සාමාන්‍යයෙන් හොඳ ගානට ඉදුනම බෙලි කට්ටේ මදේ ඇතුළට යනකම් ඌරල ගන්න පුළුවන්. ඊළඟට මේ වගේ බ්ලෙන්ඩර් ජායකට දාලා අයිස් කැට ටිකකුත් දාලා බෙලිවල ගානට වැහෙන්න වතුරක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. අයිස් කැට දැම්මම හොඳට කෑලි ටික දිය වෙලා යනවා. ඊට පස්සේ ඒ ටික මම සාස්පානට වක් කරගන්නවා. මම මෙතන බෙලි ගෙඩි තුනක් අරන් තිනවා. තුනේම මැදේ මේ විදිහට හූරලා අරගන්නවා. ඔයාලා ගෙදර ඉන්න දෙන්නෙක් නම් එක ගෙඩියකින් හදාගන්න. ගෙඩි ගොඩක් ගෙනාවොත් ඔක්කොම එකපාරට හදන්න එපා. ඊළඟට බ්ලෙන්ඩර් ජායකට වතුර දාලා ඒ ටිකත් හොදලා අරගන්නවා. දැන් උකු ගතිය නැති වෙලා බොන්න පුළුවන් ගානට වතුර දාගන්න. විස්කෙක් එකකින් මේ වගේ හොඳට කලවම් කරන්න. මම මේ ගෙඩි තුනටම සීනි කෝප්ප කාලයි දාන්නේ. මදි වුණොත් පස්සේ දාගන්නවා. ඊළඟට ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. බඩ වේලවන අයට මේ විදියට උණු කරලා බොනවා නම් හොඳයි. එහෙම නැත්නම් බෙලි ගෙඩිය කට්ටත් එක්කම මුට්ටියට දාලා හොඳට සුවඳ එනකන් තම්බනවා. ඊට පස්සේ ඒක කඩලා මදේ අරන් කන්න පුළුවන්. ඊළඟට මම මේකට දෙහි ඇඹුල් ටිකක් එකතු කරගන්නවා. දැන් ඊළඟට මේ වගේ කලවම් කරන ගමන් පොඩ්ඩක් රස බලන්න සීනි මදි නම් සීනි චුට්ටක් දාගන්න. දියවැඩියාව තියෙන අය දන්නවනේ, ඔයා මේක ලුණු ටිකක් දෙහි ටිකක් දාලා ලිපේ දාලා උණු කරලා හකුරු කෑල්ලක් එක්ක බොන්න. ඒ වගේමයි බෙලි කෑවම බෙලි ගෙඩිය පාට වගේම ලස්සන වෙනවා. ලස්සන වෙන්නේ කොහොමද දන්නවද? බෙලි කෑවම ලේ පිරිසිදු වෙනවා, බඩේ තුවාල සුව කරනවා, ඇඟට දැනෙන දැඩි උෂ්ණය නැති කරනවා. අනිත් ප්‍රධානම කාරණාව තමයි ගැස්ට්‍රයිටිස් තියෙන අයට බොන්න හොඳම බීමක්. කලින් බෙලි වීඩියෝ එකේදී මං මීට වඩා ගොඩාක් තොරතුරු කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලා ඒ ගැන දැනුවත් වෙන්න. දැන් පෙන දාලා නටන්න පටන් ගන්නකොට ලිප ඔෆ් කරනවා. මොකද මේක අඩිය ගණකම භාජනය, තව ටිකක් රත් වෙනවනේ. අන්න ඒ නිසයි. දැන් මේ වගේ ටික ටික අරන් පෙරණයකට දාලා පෙරා ගන්න ඕනේ. මේ වගේ පෙරාගෙන ඇට ටික වෙනම භාජනයකට දාගන්න. දැන් සේරම මම මේ වගේ පෙරා ගත්තා. බෙලි කියන්නේ දිව්‍ය ඖෂධයක්, ඖෂධීය පානයක්. ඒ වගේමයි බය නැතුව බොන්න පුළුවන් කිසිම කෘත්‍රිම රසායනයක් නැති හොඳම හොඳ පළතුරක්. දැන් ඉක්මනටම මේ වගේ වතුර එකකින් තියන්න ඕනේ. මේ විදියට වක්කර වක්කර නිවා ගන්න ඕනේ.
දැම්මම මේ වගේ හොඳටම කූල් වුණාට පස්සේ බෝතලෙට දාගන්නේ. හැබැයි පැය භාගයක් විතර මේක කූල් වෙන්න ගියා. දැන් මම වැඩි ටික බෝතලෙට දාගෙන ඉතුරු ටික දැන් බොන්න ගන්නවා. බෝතලෙට දාපු ටික හෙට දවසේ බොනවා. මේක මං ගොඩාක් වෙලා උණු කරේ නැහනේ. ඒ නිසා ගොඩාක් දවස් ෆ්‍රිජ් එකේ තියාගන්න එපා. එක දවසින් බීලා ඉවර කරන්න. ඒක නිසා තමයි මං කිව්වේ එක ගෙඩිය හදන්න කියලා. ගෙඩි ගොඩාක් එනවොත් කඩන් නැතුව ෆ්‍රිජ් එකේ තියාගන්න. මේකට ඔයා කැමති විදියට සීනි එකතු කරගන්න. මේක නම් පුදුම රස බීම එකක්. මං නම් මේ බෙලි බීමට කැමති. මොකද ලේ පිරිසිදු වෙන නිසා. ඒ වගේමයි බෙලිවල සම්පූර්ණ ආහාරයේ කඩංගු පෝෂක කොටස් බොහොමයක් තියෙනවා. මේ දවස්වල ජූනි මාසේ ඔන්න බෙලි තියෙනවා. පාර යනකොට මාකට් එකට ගියොත් එහෙම දැක්කොත් අරන් ඇවිල්ලා මේ විදියට හදාගෙන බොන්න. බෙලි තියෙන කාලෙට හවසට තේක වෙනුවට බෙලි ජූස් එකක් හදාගෙන බොන්න. මම නම් කරන්නේ එහෙම තමයි. ඔයා මේ බෙලි ජූස් එක හැදුවම අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. බෙලි පානය විතරක් නෙවෙයි, බෙලි ගහ, බෙලි මුල්, බෙලි මල්, බෙලි කොළ, බෙලි කටු මේ දේවල් වල තියෙන ඖෂධීය ගුණ ගැන ඒව පාවිච්චි කරන හැටි ඉදිරි වීඩියෝ එකකදී මම ඔයාලට කියලා දෙන්නම්. අපේම channel එකේ මම ආසාවෙන් පානය කරන බෙලිමල් herbal tea එකක් හදන හැටි කියලා දීලා තියෙනවා. බෙලි තියෙන කාලෙට හවසට තේක වෙනුවට බෙලි ජූස් එකක් හදාගෙන බොන්න. මම නම් කරන්නේ එහෙම තමයි. අපේම channel එකේ උෂ්ණ කාලයට ගිනියම් කාලයට බොන මේ වගේ තවත් පාන වර්ග තියෙනවා. ඔයගේ මේ දකුණු අත පැත්තේ තියෙන රතුපාට ඩැන්සිමී තලේ උඩ කෙළවර තියෙන link එක click කරන්න. එතකොට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා click කරන්න. අපේ අම්ම channel එකට subscribe වුණු, like කරපු, share කරපු, ඒ වගේම comment කරපු, යාළුවොත් එක්ක අපේ අම්ම ගැන කියපු මේ හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි.